ඒකයි බය නැතුව මං කාටුණත් නොකියා ඇන්ඩ්‍රොයිඩ් ස්මාර්ට්ෆෝන් එකක් මම රෙකමන්ඩ් කරන්නේ. සමගා අලුත් වන නොකියා. මෙරටින් ඊයේ වාර්තා වූ COVID-19 ආසාදිතින් 650 දෙනාගෙන් වැඩිම ආසාදිතින් පිරිසක් වන ආසාදිතින් 242 දෙනෙකු වාර්තා වී ඇතේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. ගම්පහ දිස්ත්‍රික්කයෙන් තවත් ආසාදිතින් 126 දෙනෙකු වාර්තා වුණා. මේ අතර උත්සව සමයේ බස්නාහිර පළාතෙන් පිටත්ව යන පුද්ගලයින් අහඹු ලෙස රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවට ලක් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවරගෙන තිබෙනවා. මීළඟට එළඹෙන සතිය අපේ රටට COVID-19 ආසාදනය කොයි අතට හැරෙයිද කියන එක පිළිබඳව ඉතාමත්ම තීරණාත්මක වෙනවා. අපි දන්නවා ඊළඟ සති අන්තය කියන්නේ නත්තල් නිවාඩුවත් සමග පැමිණෙන සති අන්තයක් උත්සව සමයක්. අපි මේ සතිය තුළ හැසිරෙන්නේ කොයි ආකාරයකද කියන එක මත ඉදිරියට මේ රෝගය අපිට පාලනය කරන්න පුළුවන් වේද, ව්‍යාප්ත වේද, තවත් වැඩි වේද කියන එක තීරණය වේවි. මේ අවස්ථාවේදී කොළඹ නගර සභා සීමාව තුළ ඒ වගේම කොළඹ දිස්ත්‍රික්කයෙන් විශාල පිරිසක් දිස්ත්‍රික්කයෙන් පිටට යෑම අපි බලාපොරොත්තු වෙන නිසා ඒ පොදු ප්‍රවාහන සේවාවල ඒ විදියට ගමන් කරන අය අතර යම් කිසි විදියකින් COVID-19 ආසාදිතින් ඉන්නවාද කියලා හඳුනා ගැනීම සඳහා කඩිනම් ප්‍රතිදේහ පරීක්ෂාව සිදු කිරීමට මේ අවස්ථාවේදී අපි සැලසුම් කරලා තියෙනවා. පොදු ප්‍රවාහනයේ ගමන් කරන අයගෙන් නියදියක් ලබාගෙන ඒ අද දවසේ සිට ස්ථාන කිහිපයකදී ක්‍රියාත්මක වේවි. බස්නාහිර පළාත ජනතාවට ලොකු වගකීමක් එනවා. තමන්ගේ ප්‍රදේශයේ ඇතුලේ තියෙන අවදානම රටේ අනිත් පළාත්වලට ව්‍යාප්ත නොකර මේ තත්ත්වය කළමනාකරණය කරගන්න බලධාරීන්ට උදව් වෙන්නේ. මේ මොහොතේ ඉතාම වගකීම් සහගතව හැසිරෙන්න පළාතෙන් පිට යාම අත්‍යවශ්‍ය රාජකාරීකර විතරක් සිද්ධ කරන්න. අනවශ්‍ය විනෝද ගමන්, වන්දනා ගමන්, නෑදෑයෝ බලන්න අත්‍යවශ්‍ය නොවන මේ මොහොතේදී අපිට මගහැරිය හැකි ගමන් සඳහා බස්නාහිර පළාතින් පිටට ගමන් කරන්න එපා. විශේෂයෙන් උත්සව සමයේදී ඒ තියෙන තත්ත්වය අපි කළමනාකරණය කරගත්තේ නැත්නම් ඉතාම භයානක ප්‍රතිඵල ජනවාරි මැද වෙනකොට අපිට අත්විඳින සිද්ධ වෙනවා. බලධාරීන් උත්සාහ කරමින් ඉන්න බස්නාහිරින් පිටතට අවදානම යන්නේක වළක්වන්න. නමුත් ඔබ ඉතාම වගකීම් සහගතව හැසිරුණොත් විතරයි බලධාරීන්ට පුළුවන් වෙන්නේ මේ ක්‍රියාමාර්ග වලින් නතර වෙන්න. එහෙම නැති වුණොත් වෙන විකල්පයක් ඉතුරු වෙන්නේ නැහැ. උත්සව සමයේ ළඟාවීමත් එක්ක ප්‍රදේශ හුදකලා කරන්න, සංචරණ සීමා දැඩි කරන්න බලධාරීන්ට සිදු වෙයි. මේ අතර මහනුවර දිස්ත්‍රික්කයෙන් ආසාදිතින් 42 දෙනෙකු වාර්තා වූ අතර අනෙක් ආසාදිතින් 240 දෙනා දෙවයිනේ සෙසු දිස්ත්‍රික්කවලින් වාර්තා වී තිබෙනවා. මේ අනුව මිනුවන්ගොඩ, පෑලියගොඩ COVID-19 පොකුරට අදාළව වාර්තා වී ඇති සමස්ත ආසාදිතින් සංඛ්‍යාව 31,716ක්. ඉන් 22,945 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටත්ව ගොස් තිබෙනවා. බන්ධනාගාර ආශ්‍රිතව මේ වන විට COVID-19 ආසාදිතින් 3,268 දෙනෙකු වාර්තා වී තිබෙනවා. මේ 3,268න් 2,268ක් මේ වෙනකොට සුවය ලබලා නැවත බන්ධනාගාරවලට පැමිණීමලා තියෙනවා. ඒ වගේම හැමදාම අපි නත්තලට සියලුම දෙනාට ලබා දුන්නා අමුත්තන් බැලීමට ආහාර ලබා ගැනීමට අවස්ථාව මේ වසරේ ඒකනම් කරන්න බැරි වෙනවා. අමුත්තන්ට බන්ධනාගාරට ඇවිල්ලා ඔවුන්ගේ හිතෛෂීන්ව බලන්න අවස්ථාව අපි ලබා දෙන්නේ නැහැ. මේ කොවිඩ් වසංගතය තුළ හැම තැනම තියෙන අවදානමක් ඒ වෙනුවට රුපියල් 2000ක මුදලක් මේ කැන්ටින් වලට බැන්දාම කිරිපිටි, බිස්කට් ඒ වගේ දේවල් අපි බන්ධනාගාර කැන්ටින් මාර්ගයෙන් එම අදාළ සිරසකකරුවන්ට ලබා දෙනවා. සීතාවක අපනයන සැකසුම් කලාපයේ කර්මාන්ත ශාලාවලින් ඊයේ දිනේත් COVID-19 ආසාදිතින් 22 දෙනෙකු වාර්තා වී තිබෙනවා. ඒ හංවැල්ල, ඇහැලියගොඩ, කුරුවිට ඇතුළු ප්‍රදේශ කිහිපයකින්. ඒ අනුව සීතාවක අපනයන සැකසුම් කලාපයේ කර්මාන්ත ශාලාවලින් වාර්තා වී ඇති සමස්ත ආසාදිතින් සංඛ්‍යාව 225ක් දක්වා ඉහළ ගියා. රත්නපුර නගර සභා බල ප්‍රදේශය තුළ COVID-19 ආසාදිතින් 16 දෙනෙකු ඊයේ වාර්තා වුණා. සෞඛ්‍ය අංශ පැවසුවේ ඒ අතර කැටන්දොල ප්‍රදේශයේ එකම පවුලේ 8 දෙනෙකුද වන බවයි. ඉන් එක් කාන්තාවක් අවිසාවේල්ල ඇඟලුම් කර්මාන්ත ශාලාවක සේවිකාවක් වන අතර සේවය කරමින් සිටින අතරතුර COVID-19 ආසාදනය වී ඇති බවටයි සැක පළ කරන්නේ. ඊට අමතරව රත්නපුර මිහිඳුගම ප්‍රදේශයේ පුද්ගලින් 7 දෙනෙකු සහ ජලාශය පාර ප්‍රදේශයේ පුද්ගලයෙකුද COVID-19 ආසාදිතින් ලෙස හඳුනාගෙන තිබෙනවා. මේ අතර රත්නපුර මහජන පොලෙහි අහඹු PCR පරීක්ෂණ කිහිපයක් සිදු කෙරුණු අතර ඉන් එක් අයෙකු ආසාදිතයෙකු බවට අද වාර්තා වුණා. ඒ අනුව රත්නපුර මහජන පොල තාවකාලිකව වසදැමීමටයි සවරගමු පළාත ආණ්ඩුකාරවරයා, රත්නපුර නගරාධිපතිවරයා, පොලිසිය සහ සෞඛ්‍යාංශ සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව පියවරගෙන ඇත්තේ. මීට අමතරව රත්නපුර නගරයේ පාසල් දෙකක් සහ ගොඩිගමුව ප්‍රදේශයේ පාසලක්ද තාවකාලික වසදැමීමට පියවරගෙන තිබෙනවා. මේ වන විට COVID-19 ආසාදිතින් 35,387 දෙනෙකු මෙරටින් වාර්තා වී තිබෙනවා. ඔවුන්ගෙන් පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටත්ව ගිය සංඛ්‍යාව 26,353ක්. ආසාදිතින් 8,874 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා. මේ අතර බහරගම අපේක්ෂා රෝහලේ මේ වන විට COVID-19 ආසාදිතින් 33 දෙනෙකු වාර්තා වී ඇති බව එහි අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය වසන්ත දිසානායක මහතා ප්‍රකාශ කළා. රෝහලින් යම් පරීක්ෂණ සඳහා ගියේ සහ පිටය තමයි මේ රෝගයට ගොදුරිලා තින්නේ. ආරම්භයේ පටන් අද වෙනකන් කොරෝනා පොසිටිව් වෙත මුතු ශරීර එකයි තිබුණේ. ඒත් ඇත්තටම දරුණු ලියුකෙමියා රෝගීන්ගේ අපි මේ රෝහලට එන අවදානම් කලාපලන නැයගේ හැමෝගෙම රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් එක සහ PCR කරනෝ
ඒ වගේම ශල්‍ය කර්මයට කලිනුත් මේ පරීක්ෂණ කරනවා සියලුම ආරක්ෂක විධි විධාන ඇත්තටම යොදලා තියෙන්නේ මේක පැතිරෙන කලක් කණ්ඩ මේ රෝහලට එන්න බය වෙන්න එපා ඒ වගේම හැමදාමත් අසිරිමත් නත්තලට ඇවිල්ලා මේ සල්සල යන මේ සරේ කවුරුත් තාම ආවේ නැහැ මම ඉතා ආදරෙන්ලා සිට ඇවිල්ලා මේ රෝගින් ගවට යන්නේ නැතුව ආරක්ෂා සහිතව නත්තල් සැරසිලිම කරන්නත් ඔබට තාමත් විවෘතයි අවස්ථාව තව දවස් 7-8ක් තියෙනවා මේ සරේ මේ අපේ කුඩා දරුවන්ට නත්තල් සීලවත් හිම කරත්තවත් නත්තල් තෑගිවත් ලැබෙන්නේ නැහැ නමුත් ඔබට පුළුවන් ඇවිල්ලා ළමයි ගාවට නොගිහින් ඈතක පරතරයේ තියලා ඒ වාට්ටු එළියේ නත්තල් ගහක් හදලා යන්න නත්තල් සැරසිලි කරන්න ඒ වගේම තෑගි ගෙනල්ලා ඒ වාට්ටු වලට බාර දෙන්න කුඩා දරුවන් සඳහා බෙදා ගන්න